හයි ගයිස්, කොහොමද ඉතින්? ඔන්න වෙසක් එක ඇවිල්ලා තියෙනවා. මේ අපි දෙන්න එකට සමරන පළවෙනි වෙසක් එක. ඉතින් ඔන්න අපි හිතුවා මේ අවුරුදු වෙසක් එකට අපි දෙන්න එකතු වෙලා මේ ඉස්සෙල්ලා වෙසක් ඌඩුවක් කරමු කියලා. දැන් ඉතින් ඒක තමයි අපි දැන් මේ පටන් අරගෙන යන්නේ. අපි දැන් කඩෙන් ෆ්‍රේම් ගෙනල්ලා ඔන්න වෙසක් ඌඩුවක් දැන් හදාගෙන යනවා. හරිද? අපි දැන් ඔබ ඔයාලට හදලා ඉවර කරලා පෙන්නනවා ලස්සන වෙසක් ඌඩුව. ඊළඟට අපේ අද දවසේ ඊළඟ ප්ලෑන් කරනවා අපි හවස්සලා යනවා මේ තොරම් බලන්න. හරිද? එතකොට අපි මේ වීඩියෝ එකෙන් මේ ඔක්කොම ටික අරගෙන එනවා. කොහොමද වෙසක් ඌඩුව හදන්නේ? ඊට පස්සේ අපි මොනවද කරේ? අපි කොහොමද තොරම් බලන්න ගියේ? ඒවා එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම නැති. අපි පැය 4කට විතර පස්සේ අපේ වෙසක් කූඩු දෙක දැන් හදලා ඉවරයි. හරිද? එතකොට දැන් අපි හදන්නේ වෙසක් කූඩු දෙක මෙතනින් උඩින් එල්ලන්න. අපි හදන්නේ වෙසක් කූඩු දෙක එල්ලලා ඉවර වෙලා පොඩ්ඩක් පාර පැත්තට ඇවිදින්න යන්න. මේ වෙසක් බලන්න පොඩ්ඩක් මොනවද තියෙන තොරන් එහෙම බලන්න යන තමයි දැන් හදන්නේ. පොඩ්ඩක් උස්සලා වෙන්න වෙසක් කූඩු දෙක. හරි? මේක තමයි ඔන්න රතු පාටක් වෙන ඉපාටක් වේ තමයි අපි හදලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපි ආවා වෙසක් බලන්න. මේ පාර අපි ආවේ බුද්ධ රශ්මි වෙසක් කලාපය බලන්න. මේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තිබුණේ ඔය ජනාධිපති ලේකම් කාර්යාලය, එතකොට ගෝල් ෆේස් එක, ශ්‍රංගිල්ලා එක, එයාවට තමයි මේ පාර මේ බුද්ධ රශ්මි වෙසක් කලාපය තිබුණේ. කොහොමනත් අපි එනකොට මේ පොඩ්ඩක් අදට වැස්ස තිබුණා. ඒ වගේම මේ කුලගත් තිබුණා. මං හිතන්නේ මේ ගොඩක් ඔය වැස්සයි කුලගයි හින්දා මේ පාර මේ පොඩි ක්‍රවුඩ් එකේ ආඩුවක් තිබුණා වෙසක් බලන්න ඇවිල්ලා. කොහොමත් අපි වෙන වෙලාවෙ එහෙම ලොකු ක්‍රවුඩ් එකක් ඉඳිය නැහැ. හැබැයි මේ ගොඩක් වැස්සයි හොලගයි තිබුණා. ඒ වගේම තමයි ගොඩක් කලාට මේ පාර වෙසක් සැරසිලිත් පොඩක් අඩුයි වගේ. ඒ කියන්නේ අඩුයි වගේ කියන ගෝල් ෆේස් එකේ එහෙම ගොඩක් වෙසක් සැරසිලි තිබුණට මේ ඒවා ගොඩක් ඔය සුළඟ නිසා ඩැමේජ් වෙලා තිබුණා. අපි එනකොටත් සමනේ වෙලාව හතහම රට වගේ වෙලා තිබුණා. එතකොට ඒක වෙලා වෙනකොටත් ඒවා මේ ලයිට්ස් එහෙම දාලා ඩෙකරේට් කරලා තිබුණ නැහැ මේ පාර. හරි, අපි ඊළඟට ගියේ ෆෝසස් වලින් හදලා තිබුණු පහන්කූඩු ප්‍රදර්ශනය බලන්න. අපි ඔයාලට ඊළඟට වීඩියෝ එකෙන් ඒ ටික අරගෙන එන්න. Thank you.
එහෙනම් අපි අදට අපේ බ්ලොග් එක මෙතනින් නතර කරනවා. අපේ බ්ලොග් එක බලපු ඔලක්කොන්ට එහෙනම් තැන්කියු. අපි එහෙනම් අලුත් වීඩියෝකින් හමු වෙනකන් අපේ channel එක subscribe කරලා තියාගන්න.